අපි සමග එකතුනා මේ අපේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය කිසිරි ආනන්ද මහත්මය. අයිබෝ මහත්මය. අයිබෝ. මේ ඔබතුමා බාරගත්තද අභියෝගය අපේ ජී කොඩගන්ද මහත්තයා වින්ඩෝලේ අධිපතිතුමාගේ අභියෝගය? ඔව්, ගොඩකන්ද මහත්තයා ගොඩක් මේ විකාර වගේන්නේ. මේ ගොඩකන්ද මහත්තයා කියන්නේ තුමා කියන විදිහට මේ නිවන කියන එක නිකන් ස්විච් එක දැම්ම වගේ යන්න පුළුවන් එක. මම අනිවාර්යෙන් ඔය ගොඩකන්ද මහත්තයා ඉන්න තැනට එනවා. ඇවිල්ලා ඔය තුමාගේ ඔය විකාර බොරු ටික නතර කරන්න මම එතුමාට මම කියන්නකො දෙකක් ඇවිල්ලා. ඔබතුමාව දනගස්සයි මං හිතන්නේ. සිත නිවලයි දැන. එතුමා දනගස්සන්න මම බලමුකෝ එතුමා කොහෙද නිවිලා ඉන්නේ. බුදුහාමුදුර නාලාගෙන තමයි කරවන්නේ. කතා කරනකොටම කේන් තියනවා. එතුමා බලමු මම ගොඩකන්ද මහත්තයා ඉන්න තැනට මම එන්නම්කෝ ඇවිල්ලා බලමුකෝ එතුමාට. දැන් ඔබතුමා හිතනද ඔය කියන විදිහට වැඩ කරුත් කරන්න පුළුවන් කියලා. අවුරුදු ගාන තිස්සේ බණ කියපු සාකච්ඡා කරපු එතුමේ කේතුමා නිකන් ඔබතුමා කියන විදිහට දනගස්සන්න මොන බණේ කිව්වද එතුමා? ඉතින් හරි බණක් නෙමෙයිනේ කියලාද? එතුමා මොකද්ද කියලා දෙන්නේ? එතුමා කියනවා නිවෙන්න පුළුවන් කියලා. මොකද්ද නිවෙන්නේ කොහොමද? ත්‍රිපිටකය අයින් කළ කොහෙද නිවෙන්නේ? මොකද්ද ක්‍රියාමාර්ගය? එතුමා එහෙම මොකක්ද ක්‍රියාමාර්ගයක් නැහැ නිවෙන්න කියන මොකද්ද? අපි අනේ එතුමා මොකක් වැරදි කතානේ ගොඩක් කියන්නේ. ඔව්, මම දිනයක් දාගත්තා. ඔබතුමා කැමතිද එදාට එන්න? අනිවාර්යෙන් මම එනවා. වින්ඩෝ ලෑදේ මාතනේ ඔය ඕන තැනකට මම එනවා. එනවානේ. හරි. එතකොට අපි බලමු මේ සත්‍ය වීලෝ කිරි චැනල් කරා අපේ කිසි රාණන් මාත්‍යා ධර්ම ගවේෂක ඒ වගේම විශ්වවිද්‍යාල කතිකාචාර්ය. නෑ, ඒව මුකුත් කියන්න අවශ්‍ය නැහැ. මම වෙන්නම් මම පට්ටනික ගහන්න කියන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයට පත් වෙච්ච කෙනෙක් කියන්නේ මම එන ඔය විකාර කියවන්න ඕනේ නෑ නේද? ඔව්, එහෙනම් කියන්නේ මම එන්නම්. ඔබතුමා කවුද කියලා තියෙන පොඩි ටික ඔප්පු කරන්න මම එනවා. හරි, ඔබතුමා සිත නිවයිද? බුදුහාමුදුරුවෝ නාලාගිරිය දනගස්සු වගේ දනගස්සයිද දන්නේ? අනිවාර්යෙන්. ඔබතුමා අනිවාර්ය ගොඩකන්ද මහත්තයා දනගස්සන එතුමාගේ ඔෆිස් එකේ. ආ, රයිට්. බොමිෂති. බලාගන්න එක මම කරන්න තියෙන. හරි, අපි ඊදාට හම්බෙමු. හරි. හරි. මම එනවා. හරි. ආයුබෝවන්. සත්‍ය වීලෝ විරුද්ධ චැනල් කරා දැන් අපි මතක ඇති මීට කලින් දින කිහිපයකට කලින් අපේ වින්ඩෝල් ආයතනයේ අධිපතිතුමා ජී කොඩගන්ද මහත්මයාත් එක්ක අපි වීඩියෝයක් කරා, වීඩියෝ දෙක තුනක් කරා. ඉතින් ආයි මේ ප්‍රශ්නකාරී විදිහට අපේ චන්ද්‍රරතන හාමුදුරුවෝ ඒ වගේම ගිහියන් මට කෝල් කරා, ඒ වගේම චන්ද්‍රරතන හාමුදුරුවත් එක්ක මම ගිහලා වීඩියෝකුත් කරා. මේ ජී කොඩගන්ද මහත්මයා කියනවා මේ පන්සල් වල පිළිම ඒ වගේම ගස්වැල් වඳින ගෝත්‍රික සමාජයක් තමයි අපේ ඉන්නේ. මේ පිම්පව් සිත නිවල නැහැ කියන්නේ මේ අවුරුදු ගානක් තිස්සේ. මේ ඇත්ත කතාවර මේ අභියෝගය බාර ගන්න එදා එතුමා සූදානම් වුණා. එතුමාද කොහොමද මේ සාකච්ඡාවකට ඇරුම් කළොත් කවුරු හරි කෙනෙක් සහභාගි වෙන්න කැමතිද කියන එක එදා එතුමා කව කැමතියි කියන. ඉතින් ඒකට සම්බන්ධ වෙලා දින ආනන්ද කිස්සිරි මහත්මයා විශ්වවිද්‍යාල කථිකාචාර්යතුමා. ඉතින් මම අහන්න කැමතියි අපේ ජී කොඩකන්ද මහත්මයාගෙන් ඔබතුමා ඇත්තටම එදා අභියෝගයක් දුන්නානේ. ඒ අභියෝගයට කථිකාචාර්ය අපේ කිස්සිරි ආනන්ද මහත්මයා ඒ අභියෝගය බාරගත්තා. ඔබතුමා මොනවද කියන්නේ? මම මුලින්ම මේ අපේ ගේසරේ වැඩසටහනට ඔව් හාමුදුරුවෝ ඒක විග්‍රහ කරලා තුණා. ඒක හොඳයි. නමුත් උන්වහන්සේට උන්වහන්සේගේ මූලික අරමුණ උනේ මම දන්නේ ඔව් සබ්බ පාපස්සකරණ ගාතාව විතරයි. ඔව්. වෙන මොකුත් දන්නේ නැහැ. ඒක හොඳයි. හැබැයි ඒ වැඩසටහනේ මැද තියුණා බහුන්නේ සරණං යන්ති පබ්බතානි වනනෙච ආරාම රූපිචත්‍යානි මනුසා බයිස. මිනිස්සු බයෙන් තැතිගෙන තමයි ගස්කල් වඳින්නේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා ගස්කල් වලට වඳින එක ගරහණ එක හොඳ නැහැ කියලා. මම ගරහන්නේ නැහැ. නමුත් මේ ධම්මපදයේ තියෙන ගාතාවම මේගොල්ලෝ තව තවත් මිනිස්සු බයෙන් තැතිගැන්මට ලක් කිරීම සුදුසුද කියලා මම යාමතුරුගේ ගානවා. ඊළඟට මම කැමති නැහැ ස්වාමින් වහන්සේලාත් එක්ක තර්ක කරන්න. ඔව්. මම හැමදාම කියන්නේ රහතන් වහන්සේගෙන් කෙනෙක් හරි කාගෙන් හරි බණාලා නිවිච්ච කෙනෙක් එන්න අපි දෙගොල්ලෝ කතා කරලා ඒ නිවීමත් මම මේ කියන ටිකත් එකතු කරලා මහජනයාට කතා කරලා මහජනයාට නිවීමක් ගෙන දෙන වැඩසටහනක් කරමු. ඔව්, සමහරවිට මට ඒක බාරගත කිසිරි ආනන්ද මහත්මයා. ඉතින් ඔබතුමා මේ අභියෝගිත ඔබතුම පරාජය වෙයි. මට ඕන කෙනෙක් කතිකාචාර්යවරු. ඔව්, කතිකාචාර්ය ඕන කෙනෙක් වෙන්න මට ඕන තරම් දනගස්සනවා. දනගස්සන්නේ නැහැ. ඔව්. දනගස්සීම නෙවෙයි, මම ළඟ තියෙන බුද්ධ වචනය. බුද්ධ වචනය ඉදිරියේ දන ගැස්සිනවද නැද්ද මම දන්නේ නැහැ. ඒක දනගැස්සිය යුතුයි. මොකද බුද්ධ වචනයට ඉහලින් කාටවත් යන්න බෑ. ඒ නිසා අපි ඒක සාකච්ඡා කළා. දන ගහන්න මට ඌමනාවක් නැහැ. නමුත් මට ඌමනාකම තියෙන්නේ මේ සිතේ ඇතිගත් මිනිසුන්ට තර්ක කරලා වාද කරලා සත්‍ය පහදලා දෙන්න විතරයි. නැත්නම් වෙන කිසිම අදහසක් මගේ ළඟ නැහැ. නෑ, ඒ වුණාට දැන් ඔබතුමා කියනවා දැන් අර මේ එතනදී මේ
ගොඩක් අය මේ අවුරුදු ගාණක් තිස්සේ මේ ගස්වැල් වන්දනාව නිසා තමයි ද මේ මිනිස්සු ඒවට බය කළා, හුරු කළා. ඒ නිසා මේ ගෝත්‍රිකයෝ ටිකක් තමයි මේ සමාජයේ ඉන්නේ කියන එක. හැබැයි එතනදී කිසිරි ආනන්ද මහත්මයා සැරෙමින් ඔබතුමාට ආවොත් මම ඒක මම බලා ගන්නම්. ඔච්චර සැර වුණත් මිනිස්සුගේ බුද්ධිය පහළ වෙලා නැහනේ තාම. බුද්ධිය පහළ වෙන්න එපා. ගස් ගලවඳින මිනිහෙකුට බුද්ධිය පහළ වෙනවද? ගස් ගල අපිට මේ පංචස්කන්ධයක් දීලා තියෙන ගස් ගලවඳින්නද? මොකද්ද මේ බුදුන් වහන්සේගේ යමෙක් මාගේ දහම දකිද හේ මා දකි. නේද? ගහකට වැඳලා බුදුන් දකින්න බෑ. මොනවද නිවෙන්නේ නැහැ. ඒක ගෝත්‍රිකකම එහෙම තියාගෙන ජීවිත කාලෙම ගස් ගල ඇඳලා මැරිල යනවා. ඒක වෙන්න නෙවෙයි. හාමුදුරුවෝ ඉන්න ඕන. හාමුදුරුවෝ ඉන්න ඕන මිනිවීමක්, සැනසීමක්, බයත් ඇතිගත් ඇයට නැවත සුවයක් ගෙන දෙන්න. ඉතින් ඒ පින් ගැන කතා කරා උන්වහන්සේ මේ බස් හෝල්ට් එකක් අතු ගෑවම පින් සිද්ධ වෙනවා. ඒ පින විග්‍රහ කරපේ මේ ගොඩක් අය පාවිච්චි කරපු පොදු වැසිකිළියක් හේතුවාම පින් සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් නගර සභාවේ ඉන්න ඔක්කොම පින් කඳන්. නගර සභාවේ ඉන්නේ ඔක්කොම පින් කඳන්. හැබැයි ඒගොල්ලන්ට බඩට වේලක් කන්න නැතුව, හරියට බඩ පිරෙන්න කන්න නැතුව ඒගොල්ලෝ මැරිල යනවා. ඒ පින් කඳන්. ඒකයි ඒ නිසා මේ බස් හෝල්ට් එකක් අත ගැවට පින් කරන වෙන කතාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. පෞසිතවිලි ඉවර කරගත්තාම පින් කරන්න ඕන නෑ. එයා පින් කඳක්. එච්චරයි. දැන් කිසිදානන්ද මාත්‍ය නෙමෙයි වගේ තව ඕන කෙනෙක් අවත් සිත නිවල තමයි ඔබතුමා යවන්නේ. නෑ ඕන එතුමා වොත් එතුමාටත් මම පැහැදිලි කරනවා කොහොමද මේ නිවිලා තියෙන්නේ කියලා. එච්චරයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දැන් ඔබතුමා දෙන විකල්පය මොකක්ද ඒ වෙනුවට? මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඉන්නවා කියන්නෙත් නෑ. නෑ කියන්නෙත් නෑ. මට වැඩක් නෑ. දෙවියෝ අදහන්ද නෙවෙන්නේ, අපි දෙවියෝ නෙවෙන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මට, මම කරන දේ මට ලැබෙන්නේ. මම කුසලතා පූර්ණ පුද්ගලයෙක් වුණොත් මට කියන්න. ඒතර පින නෙමේ දකතුම මම. පිනක්ද? පිනද? මෙහෙම ඉන්නවා. මම පින්වන්තේ. මට ගියාත්ම කුරුප්පා දැන් එනවා. ඉදි හම්බෙයිද? 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 ඔය තියෙන පින. පින නෙවෙයි, රෑ දෙක වෙනකම් මම සමාන දවසකට මහන්සි වෙනවා. මැෂිනයක් ඇදුනාම ළඟටලා ඒව හදනවා. නමුත් හිත ඇතුලේ මොකුත් නැහැ, බරක්. ඔය පංචශීලයේ ඔය ප්‍රධාන පංචශීල තුනම නැහැ. හතර වෙන එක කුසලතා. ඒකත් මයි ළඟ තියෙනවා. කුසලතා කියන්නේ පින්පව් නෙවෙයි, පුණ්‍ය පාප පහිනස්ස. පිනයි පවයි දෙකම අතහැරලා දාපන්, නිදහස්. කවුරුත් කියනවා පින් රැස් කරන්නත් එපා, පව් කරන්නත් එපා, නිදහස් වෙයා. සනීපයි. පුඤ්ඤ පාප පහින. පුඤ්ඤ කියන්නේ පින. කුසල සුභ සම්පදා කියන්නේ පින් නෙවෙයි. කුසල කියන්නේ ඔබ හිතනවාද බුදුවරු මේ විහිළුවටවා කියලා දෙනවා. බුද්ධ වචනයට කවුද ගරු කරන්නේ? කොයි ඔය ගාතාව? අද හංගල. අය පිළිම වන්දනාව ඔබතුමා පිළිගන්නේ? පිළිම වන්දනා කරන්නේ මෝඩයිනේ. බහුන් වේ සරණන් යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සාභය තජ්ජිතා. මිනිසු බයෙන් තැති අරගෙන කරන දේ හාමුදුරුවෝ පාදල දෙනවා. උඹලා මේ බයෙන් තැති අරගෙන ඉන්නේ නැහැ. වරෙල්ලා දපල්ලා, වැඳපල්ලා, ගස් ගල් වැඳපල්ලා, ගඩොල් දීපල්ලා, උඹලට පින් සිද්ධ වෙනවා. හැබැයි ධම්මපදයේ තියෙන්නේ බයෙන් තැතිගත්ත මිනිස්සු මේක කරනවා. ඒක නිවන්ද මේ කතා කරන්නේ. කවුරුවක්වත් මේක නොකියන හින්දා බුද්ධිමත් වීමව බුදු වීම කියලා දෙනව හැර පව්කාරයෙන්ට මේක එන්නේ නැහැ. පව්කාරෙන්ද කොහෙද චක්‍රාවදී වෙන්නේ? පව්කාරය කියන හඳුන්වන්නේ මොකද්ද? ඉරිසියාවන්ත ක්‍රෝධ. මම පව් කියන්නේ මේ ඉරිසියා. ඉරිසියාකාරු කුහකයන් ඉන්නේ අල්ලපු ගෙදර මිනිහා වාහනයක් ගෙනවත් මේ මිනිහා පැලෙන්න හදන. ඉතින් ජේසුස් වහන්සේ අසලෙන්ද ප්‍රේම කරන්න කියලා. ඒක ප්‍රේම කිරිල්ලද? හැම ශ්‍රී ලංකා හැම ගෙදරකම අල්ලපු ගෙදරත් එක්ක යන තරහයි. හැබැයි යමුත් අපි බෞද්ධ, අපි බුද්ධ. බෞද්ධ බෞද්ධ කවුද? ඉරිසියා කරන අය ළඟ, කුහකය ළඟ බෞද්ධකම තියෙනවද? ගස් ගල්වඳින අය ළඟ යම්කිසි මූලයක් තියෙනවද? යම්කිසි යක ඉගෙන ගන්න දෙයක් තියෙනවද? බුද්ධිමතෙක්ද නැහනේ? ජාති ભેද, කුල ભેද, නිකාය ભેද දරන්නේ බුද්ධිමත් අයද? මන් දන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. මම මහා ඉතින් ප්‍රබෝධංශ කියන්නේ අවුරුදු 72 60 ගන්න තිස්සේ බණ කියලා තියෙන බොරුවන්නේ. බොරු 2600ම කියලා තියෙන මෙතෙක් වෙනකම් බොරු. බුදුහාමුදුරන්ගේ එක වහලා. කායිකද්ද ඔය කියන්නේ එතකොට? කොහොමද? ඔය දැන් මෙච්ච කාලේ කියන්නේ. මමුණන්ද? අර ත්‍රිපිටක කියලා කියන්නේ. සූත්‍ර 1000 දැන් මගේ එහා ඔෆිස් එකේ ත්‍රිපිටකේ තියෙනවා. එලවක එලව කැමරා. මෙහි ඉන්න බාසුන් නැහැටවත්, මෙහි ඉන්න මේ බ්‍රැකට් අලෝන් ළමයින්ටවත්, මෙහි ඉන්න කිසිම නිලධාරියෙකුට ඒක වැඩක් නැහැ. ඉතින් මොකටද මේ ත්‍රිපිටකය? අර පුංචි ධම්මපදේ කියවන්න ඕන.
අර පුංචි ධම්ම පදේ කියවන්නකෝ. මම මේ කියන ගාථා ටිකේක තියෙනවා. මොකටද ත්‍රිපිටක? ඔබට ඔබට පිට වෙනද ත්‍රිපිටකේ? සූත්‍ර 10000ක් තියෙන. 10000 ධම්ම මොකටද දෙකක් පෞසිත ඉලුවත් කරගන්නකෝ. සූත්‍ර 10000ක් ඔය ආමදුරු ගැටගගා දෙනවනේ මහරහතන් වහන්සේලාත් ඔක්කොම කටපාඩමින් දෙනවා සියල්ල දත්වාගේ. ගොයේ උඩ බලාගෙන සාදු කියන විතරයි. පවු සිතිවිල්ලි ඉවත් කරගන්න කියලා කවුරු හරි හාමුදුරමක් ඔබතුමල්ලාට කිව්වද? අන්න බුදෝචක. සබ්බ පාපස්සා කරන සියලුම පවු සිතිවිලි දුරු කරගන්න ඔබ ඉන්නේ දිවි ලෝකේ.